ජයගමු ශ්‍රී ලංකා වවුනියාවට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 29 සහතික ගාමිණී මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී අපි කිසිම අවස්ථාවක කොයිම් වෙලාවකවත් කිව්වේ නැහැ කුලියපිටියේදී සමජයෙන් ජන බලවේගයේ ප්‍රබලයේ වෙනවා කියලාවත් මයි දිනේට අපි කියන්නේ නැහැ ප්‍රබලයේ වෙනවා කියලා සමංග ජන බලවේගයේ පත් කරගත 54 දෙනා එකට තියාගන්න බැරුව හිතනින් කණ්ඩායම කඩගෙන යන තාමනාද ඒගොල්ලන්ගේ ප්‍රබල දුබලකම් කුලියපිටියේ රැස්වීමේදී අපේ නගර සභා පිටියේ උතුරුලෑන්ඩ ජනතාව පැමිණියේ UMPK ඉතුරුලා හිටපු චුට්ට දෙනා පමණක් නෙමෙයි සමග ජන බලවේගයේ සම්බන්ධ වෙලා හිටපු විශාල පිරිසක් අපිත් එක්ක එකතු වුණා. ඒ වගේ මේ ඔය පාර්ලිමේන්තු නියෝජනය කරන අයටත් තියෙන එක ඡන්දයයි පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න කට්ටියටත් තියෙන එක ඡන්දයයි. ඒ නිසා කවුරුත් ප්‍රබලද දුබලද කියලා කතන්දරයක් නැහැ. ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය කරන්නට පුළුවන් පදනම අපි සකස් කරනවා. එහෙනම් ජනාධිපතිවරයා ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා. ඒක ජන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් ඔබතුම මම අහන්නේ. කොතැනමත් එතුමාගේ නිල කාලය තුල සිදුවෙච්ච බරපතල බිහිසුණු අපරාධයක්. ඒ අපරාධයට රාජකාරිය අතපසු කිරීම නොසලකා හැරීම ඒ කියන්නේ නොසලකිලිමත් ක්‍රියාවකින් අපරාධයක් සිදු වුණා නම් ඒ අපරාධයට වගකීම් ඒ අදාළ පුද්ගලයා වගේ යුතුයි. ඉතින් මම එදා ඉඳලා දරපු මතය තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ අපරාධයට යම් වගකීමක් දැරිය යුතු වෙනවා කියලා. ඒ සඳහා ඔහුට අපරාධ චෝදනා ගොනු කරා නම් මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. නෑ කිසිම ගැටලුවක් නෑ. දැන් මේ ආණ්ඩුවෙත් ඉන්නවා වැරදිකාරයෝ වෙච්ච කට්ටිය ඉන්නවා. අභියාචන ඉදිරිපත් කරපු කට්ටිය ඉන්නවා. තවත් නඩු තියෙන කට්ටිය ඉන්නවා. මේ කතාව මටත් පහුගිය කාලේ නඩු ගන්නවක් තිබ්බා. ඉතින් ඒකට එහෙම මේ චෝදනාවලට ලක්ුණා කියලා ඔහු වැරදිකාරයෙක් නෙමෙයි. ඒ වගේම ඔහු හැරුණාම ඔහුත් එක්කලා ඉන්නේ පක්ෂ කණ්ඩායම මේකට වගකීම් යුතු වෙන්නේ නැහනේ. ඒ නිසා අපිත් එක්ක සම්දානගත වෙන්නේ පක්ෂයක් විදියට. පුද්ගලයෙක් විදියට නෙමෙයි. නෑ ඉතින් පල්ලෑ හොදාගෙන ආවට පස්සේ ඉතුරු ටිකත් එන්න බෑ. කොයි 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 පක්ෂද UMP කඩාගෙන ගිහිල්ලා ඉවරලා පැවිදිලා තියෙන්නේ. හේරත් මෙච්චර පැහිලත් ඒක දන්නේ නැද්ද ඉතින්? නෑ ඔය ප්‍රබල දුබල ඔක්කොම එලා එකතු වෙනවා. ඉදිරියේදී තව එකතු වෙයි. කලබල නැතුව ඉන්න. තව කාලේ තියෙනවනේ. එකෙනෙක් දැන් දෙන්නේ කැවිල වැඩ කරන්නේ. ඒ දෙන්න පේන්නේ නැද්ද? එකනාව විතරද ඒගොල්ලන්ට පේන්නේ? දැන් ඔය දෙන්නේ කඩ කරන්නේ. මේක ක්‍රිකට් මැච් එක නෙමෙයි මේ ස්කෝර් එක කමෙන්ටරි දී දින්ද අපි බලගමු ඉදිරියට සම්මානේ කම්තුමනේ වර්තමාන ජනාධිපතිතුමාට විපක්ෂයේ නැගෙන චෝදනාවක් තමයි වික්‍රමසිංහ මහතා විකිණීමේ සිංහ කියලා ඇත්තටම ඒකට මොකද මාලේ කම්තුමාගේ නෑදීන්ට මේක දෝනවා මේ පිළිමතෝ සේන බයි පැනලා ගියේ ඉතින් රැකීමේ සිංහ ඉන්නවනේ රැක් ගන්න තිබ්බනේ පාක්ෂිකෙන් යන කිසිද අලසවීමකින් තොරව සියලු දෙනා උද්‍යෝගයෙන් වැඩ කටයුතු කරන්න ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා නියත වශයෙන් ජනාධිපති ඉදිරිපත් වෙනවා මැතිවරණයට එතුමා ජයග්‍රහණය කරවන්න කටයුතු කරන්න කියලා අපි පාක්ෂික සියලු දෙනාගේම කරුණාවෙන් ඉල්ලනවා. ඒ වගේම රටේ සමස්ත ජනතාවගෙන තිල්ලිමක් කරනවා. මේ රටේ යහතින් අපි ජීවත් වෙන්න නම් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වය අත්‍යවශ්‍යයි. ඒ නිසා වැරදීමකින්වත් අත්හදා බලන්න ඔය කියවන්නේ කොට කයිවරු කාර්යයේ කොට නැත්නම් අපතේ කොට තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්න එපා කියලා ඉරලා මං ඉල්ලීම කරා. අපේ පක්ෂ යාන්ත්‍රණයේ ශක්තිමත් කිරීම තමයි මේ කරගෙන යන්නේ දු. අඩුපාඩු තියෙන තැන් නැතුව නෙමෙයි අපි තියනවා. ඒ අඩුපාඩු හඳුනගෙන ඒ යාන්ත්‍රණයේ ශක්තිමත් කිරීම තමයි මේ කරගෙන යන්නේ. මේ රටවට යන්නේ ඒකට තමයි. මේ කට්ටිය රැස් වෙලා මේ උදව් වෙන්නේ ඒකට තමයි.